समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मस्सवन कालो अयं भतंता धम्मस्सवन कालो अयं भतंता धम्मस्सवन कालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स गरुत्र महा संगरत्ने नवसराई श्रद्धावंत पिन्वतुनी में उबसूदानं वान्ने लखंड गुवन विदुलिये सित निवन बुदु बन तुलें उबे सितत निवा सनसा गंड एवेनुवेन बुदु बन पदयक श्रवने करांड पिन्वतुनी अपट कोई तरंग दनदान्य बावबोग तिबुनत एवाइन सबे सातुटक सेनसुमाक तीनवाद केला हितल बेलुआ हम गेटलुआक लौकिक जीवितय गतकरन ओबट सल्ली मिलमुदल ओन नै कियन एक नेवे मा मे कियन्ने सल्ली मिलमुदल बवभोग धनदान्य नेतुव सार्थक लौकिक जीवितय गत करन्न बै एउनात पिन्नुतुनि सबे सतुट अवसाने एन तियेनवद कियन एकई अपि मेहिदी सोया बैलिय युत्ते ए निसाई किसिवकिन अपट स्थिर सतुटक लबन्न बै मुकद पिन्नुतुनि मे मनुष्य अतृप्ति कराय मे अति कियला इतनी नवतिन्ने नै न कहापन वस्सेन तित्ति कामेसु विच्चते कहावन वर्षावक एद हेलुनात मे अति कियला एइन नवतिन पिरिसक नवे मनुष्य एनिसा अतृप्ति තිකරවූ ජීවිතයක් තමයි ගත කරන්නේ. එහෙනම් පින්වතුනි අපට සැබෑ සැනසීමක් ලබන්න සැබෑ සතුටක් උරුම කරගන්න අපට හැකි වෙන්නේ බුදු බණ පදයකින්මයි. ඒ නිසා සිත නිවා ගන්නට සිත සනසා ගන්නට සිත තෘප්තිමත් කර ගන්නට ගැටලු निराකරණය කර ගන්නට සැක දුරු කර ගන්නට බණ පදයක් තරම් පිහිටවන කිසිවක් මේ ලෝකේ නැහැ ඒ නිසායි අපි ධර්ම ශ්‍රවණය කරලා සුණාත ඒවා මතක තියාගෙන ධාරේත ඒ අනුව හැසිරෙන්නට චරත
අපි කටයුතු කළ යුතු වන්නේ. ඒ නිසා අද දවසේ ඔබට මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා මජ්ක්‍ධිම නිකායට අයත් සූත්‍ර දේශනාවකින් ධර්ම කරුණු කීපයක්. මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වෙන සූත්‍ර 152ක්. එනෙක් සූත්‍රයක් තියෙනවා පින්නතුනි මහා සකුළුදායි සූත්‍රය කියලා. එහෙනම් අද කුමද්ද දේශනාව මජ්ක්‍ධිම නිකායේ මහා සකුළුදායි සූත්‍ර දේශනාව. ඒ වෙනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර. දවසක් බුදුරජාණන් වහන්සේ පාන්දරම සිවුරු ඇඳලා පොරවලා උන්වහන්සේ අලුයම මහා කරුණා සමාපත්තියට සමවදිනවා. අද මං පිහිට වෙන්නේ කාටද කියලා හොයනවා. දුකින් මුදවා ගන්නට සත්වේක් වේනම් ඉර්ධියෙන් හෝ පාගමනින් එතනට වැඩම කරලා ඒ සත්වයාට පිහිට වෙන එක බුදු සිරිතේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක්. පින්නතුනි එදා බුදුරජාණන් වහන්සේ මේ විදියට පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේට දහවල දාණය සඳහා තවත් පිණ්ඩපාත ලබාගෙන වළඳන්න හොඳට වෙලාව තියෙනවා. ඒ නිසා කල්පනා කළා පිණ්ඩපාතේට තව බොහෝ වෙලාවක් තියෙන නිසා ඊට පෙර මා යා යුතුයි ළඟ තියෙන පරිබ්‍රාජක ආරාමයට. එහෙම හිතලා තීරණය කරලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සකුළුදායි පිරිවැජියාගේ ආරාමයට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ අය අනුගාමිකයෝ ගෝලයෝ නැත්තම් ශිෂ්‍යයොත් එක්ක මහා වාද විවිධ කතන්දර එකිනෙකා වාද කරගන්නවා. ගුරුවරයට කිසි ගෞරවයක් නැහැ. අතපය දිගු කරගෙන කතා කරන්නේ. වාඩි වෙච්ච අයගේ එහෙම විශේෂ සැලකිල්ලක් නැහැ. හිතුණු හිතුණු තැන්වල වාඩි වෙලා සමහරු ඉදිරියට කකුල් දිග අරගෙන සමහරු පිටිපස්ස හරවගෙන විවිධ කතාවල මේගොල්ලෝ කතා වෙන්නේ මේ රටේ තියෙන යුද්ධ ගැන, නළු නිළියෝ ගැන, අපරාධ ගැන, මංකොල්ලකාරයෝ ගැන, බේබද්දු ගැන, සල්ලාලියෝ ගැන, මේ වගේ කතාව තමයි වෙන්නේ. සාස්ෘවරේකුයි ශිෂ්‍යයෝ අතර තියෙන්න ඕන යම් කිසි දර්ශනයක්. ඒවයි කතා වෙන්න ඕන. මේගොල්ලෝ කතා වෙන්නේ මෙවැනි කතා. බුදුරජාණන් වහන්සේ ඈත වඩිනවා. මේ අය දැක්කා. දැකලා කියනවා ඔන්න ශ්‍රමණ බවත් ගෞතමයන් මේ පැත්තට වඩිනවා. අන්‍ය නිකාවල අය පවා පෙන්වතුනි බුදුරජාණන් වහන්සේට තිබුණේ අසීමිත ගෞරවයක්. උන්වහන්සේ තමන්ගේ ආරාමයට වඩිනව නම් ඒ අය අකමැති වුණේ නැහැ. බොහොම කැමැති වුණා. කැමැත්තෙන් පිළිගත්තා. ගෞරව දැක්වුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ අය කියන ඔන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා කවුරුත් නිශ්ශබ්ද වෙන්න. බලන්න බුදුහාමුදුරන්ට තිබිච්ච පිළිගැනීම. බුදුරජාණන් වහන්සේ කියන්නේ අල්ප ශබ්දකාමී උතුමෙක්.
උන්වහන්සේ නිශ්ශබ්දතාවය අගය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩිනකොට කවුරුත් බොහෝම නිශ්ශබ්ද වුණා. තැන්පත් වුණා. බුදුරජාණන් වහන්සේට වහාම ආසනයක් සකස් කරා. ස්වාමීන් වහන්ස අපි අසුන් සකස් කරලා තියෙන්නේ ආසනේ වැඩින්ද කියලා ආරාධනාත් කළා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලේ ආසනේ වැඩ සිටියා. උන්වහන්සේගේ සාමාන්‍ය සිරිතක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්න කලින් අහනවා තමන් වහන්සේ වඩින්න කලින් ඔබලා කිනම් කතාවකින් යුක්ත වූයේද කියලා අහන එක සිරිතක් බුදුරජාණන් වහන්සේ මේ පිරිසගෙනුත් එහෙම ඇහුවා හැබැයි මේගොල්ලෝ කල කතා ගැන බුදුහාමුදුරන්ට කියන්න බෑ ලැජ්ජයි ඒ නිසා මේ අය කියනවා අපි මේ සමාජේ තියෙන දේවල් නේ කතා කළේ අර කතාව වෙන පැත්තකට හැරෙව්වා බුදුරජාණන් වහන්සේ දන්නව මොනවද කතා වුනේ කියලා නමුත් ඒ ගැන හාරවෙස්සුවේ නැහැ සකලුදායි ඊට පස්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඔබේ ශ්‍රාවක පුදුම ගෞරවයක් තියෙනවා. ඒ අය බුදුරජාණන් වහන්සේ ළඟ බොහොම නිශ්ශබ්දව හැසිරෙන්නේ. ඉඳුරන් සංවර කරගෙන හැසිරෙන්නේ. තන්පත් භාවයෙන් යුක්තවයි කටයුතු කරන්නේ. ඉඳගත්තත් බුදුහාමුදුරු ඉස්සරහා හරිම පිළිවෙලකට සංසුන්ව වැඳ නමස්කාර කරලා බුදුහාමුදුරුන්ට අගෞරව නොවන පරිදි ඒ පැත්තට කකුල් අතපය දිගු කරන්නේ නැතුව බොහොම ශාන්තව තමයි කට්ටිය වාඩි වෙන්නේ. ඔබ වහන්සිට මෙච්චර මේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ගෞරව කරන්න මොකද්ද හේතුව? ඒ අනිත් ශාස්ත්‍රවරුන්ට තමන්ගේ අනුගාමිකයන්ගෙන් එහෙම ගෞරවයක් නැහෙනේ. ඒ නිසා තමයි මෙහෙම කියන්නේ. එහෙම ඔහු ප්‍රශ්නය අහලා ඔහුම උත්තරයක් දෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබේ ශ්‍රාවකයෝ ඔබට ගෞරව කරන්නේ ඇයිද කියලා ඇත්තටම මම දන්නවා. බුදුහාමුදුරුව ප්‍රකාශ කරනවා හරි දන්නවනම් කියන්නකො බලන්න මොනවද ඔබ දන්න කාරණා ඔහු ප්‍රකාශ කරනවා ඔබට ඔබේ ශ්‍රාවකයෝ ගරු කරන්නේ සලකන්නේ පිළිපදින්නේ නිශ්ශබ්ද වෙන්නේ මෙන්න මේ කාරණා පහ නිසා මොකද්ද කාරණා පහ එක ඔබ වහන්සේ පොඩ්ඩයි වළඳන්නේ අනේ නිසා තමයි ඔය ශ්‍රාවකයෝ කරු කරන්නේ දෙක ලැබිච්ච සිවුරෙන් සතුටු වෙන එක ඔබේ ස්වභාවය ඒ කියන්නේ ඔබ අඳින්නේ පාංශු කුල චීවරය පුරවන්නේ ඒ නිසා මිනිස්සු ඔබට සලකනවා ශ්‍රාවකයෝ කරු කරනවා තුන ස්වාමීනි ඔබ යැපෙන්නේ පින්ඩ පාතයෙන්මයි ඒ නිසා ඔබේ ශ්‍රාවකයෝ ඔබට සලකනවා ගරු කරනවා නිශ්ශබ්දව ඉන්නවා හතර ඔබ වැඩ ඉන්නේ රුක්මුල් වනසෙනසුන් වලමයි ඒ නිසා ඔබේ ශ්‍රාවකයෝ ඔබට සලකනවා පහ ඔබ විවේකයට ඉමහත් කැමැත්තක් දක්වනවා මෙන්න මේ කාරණා පහ නිසා තමයි ස්වාමීන් වහන්සේ ඔබට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඔබේ ශ්‍රාවකයෝ සලකන්නේ ගරු කරන්නේ පිළිපදින්නේ සංසුන්ව ක්‍රියා කරන්නේ
ඒක නිසා දැන් ඔහු හිතන කරුණුනේ බුදුරජාණන් වහන්සේකට උත්තරයක් දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා පින්නතුනේ යම් කෙනෙක් යම් දෙයක් දන්නවනම් ඔහු දන්න දෙයින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ ඒකයි ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ ගොවියෙක් ආවොත් ඔහුට ගැළපෙන දේශනාවක් පටන් ගන්නවා වෙළෙන්දෙක් ආවොත් වෙළඳාම තමයි ඔහු දන්නේ ඔහු දන්න දෙයකින් මේ දේශනාව පටන් ගන්නවා අවසානයේ මොකද කරන්නේ චතුරාර්ය සත්‍යයට ලං කරලා නිවන පසක් කරලා දෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞසල්‍ය දෙමි සකලුදායි ප්‍රකාශ කරන්නේ ඔන්නෝය කරුණු පහ නිසා තමයි ඔබට ඔබේ ශ්‍රාවකයෝ සලකන්නේ මොනවද කරුණු පහ පොඩ්ඩක් වළඳන නිසා පාංශුකූල චීවරයෙන්ම යැපෙන නිසා ඒ කියන්නේ පොරවන නිසා පිණ්ඩපාතයෙන්ම දාණය සකස් කරගන්න නිසා රුක්මුල් වනසෙනසුන් ඇසුරෙහිම වැඩ සිටින නිසා විවේකයට කැමති නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සකලුදායි ඔබ එහෙම හිතුවට ඇත්තට මේක නෙවෙයි ඒ කරුණ නිසා නෙවෙයි මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මට ගරු කරන්නේ දැන් බලන්න මම පොඩ්ඩක් වළඳන වෙලාවල් තියෙනවා ඒක ඇත්ත මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා ඉතාලම පොඩ්ඩක් ආහාර ගන්න සමහර වෙලාවට බෙලි ගෙඩියක තරමේ ආහාර තමයි ගන්න සමහර වෙලාවට සමහර ශ්‍රාවකයෝ ඉන්නෝ බෙලිගෙඩි භාගයක පමණ ප්‍රමාණවත් ලෙස තමයි ආහාර ගන්නෙ. ඒ නිසා ඒ අය ජීවිත කාලෙම එහෙම ඉන්නවා. හැබැයි සකලුදායි මම සමහර දවසට මේ පාත්‍රෙන් එකක්ම වළඳනවා. දැන් ඔබ කියන විදියට මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා තියෙන්නේ මම පොඩ්ඩක් වළඳන නිසාය කියලා කියනවනම් මම මේ පාත්‍රෙන් එකක්ම වළඳනවා දැනගත්තොත් ඒ කියන්නේ ගොඩක් වළඳනවා කියලා දැනගත්තොත් ඔබ කියන විදියට නම් මේ ශ්‍රාවකයෝ කලකිරිලා මාව අතහැරලා යන්න ඕන නමුත් කිසිවෙක් එහෙම මගෙන් ඉවත් වෙලා ගිහිල්ලා නැහැ එනම් පොඩ්ඩක් වළඳන නිසා නෙවෙයි මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා තියෙන එක වැරදි දෙක ඔබ ප්‍රකාශ කළා දෙවෙනි කාරණේ හැටියට මම පාංශු කුල චීවරයෙන් යැපෙන නිසා මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා ඉන්නවා කියලා ඔව් මුල් කාලේ අමුසෝහනට ගිහිල්ලා මිනි ඔතලා අමුසොහනට දාපු රෙදි කෑලි එකතු කරලා ඒවයි කෝටි සංඛ්‍යාත පණුවෝ පණුවෝ ටික ගසලා දාලා ගඟකට ඇලකට ඔයකට ගිහිල්ලා ඒව සෝදලා පිරිසිදු කරගෙන ගිහිල්ලා පන්සලේ තියලා ප්‍රමාණවත් ලෙස රෙදි කෑලි ටික එකතු වුණාට පස්සේ ඒව ක්‍රමවත් ලෙස කඩ කපලා චීවරය මහල ගස්වල පොතු කොළ මුල් ගෙඩි මේවා අරගෙන කොටලා කහට හදලා මේ වස්ත්‍රයට පොඟවලා පඳු ගහලා ඒ චීවරය තමයි පොරවන්නේ ඒක හරි සමහර මගේ ශ්‍රාවකයෝ ඉන්නවා ජීවිත කාලය පුරාම ජීවිතාන්තය දක්වාම පාංශුකූල චීවරයෙන් තමයි යැපෙන්නේ. ඔය විදියට සකස් කරගත්ත චීවරයෙන්. ඒකනේකට කසාවත කියලා කියන්නේ. කසාවත කියලා කියන්නේ කහපාට වස්ත්‍රය කියන එක නෙවෙයි. පින්නතුනේ. කසාවත කියන්නේ කසට වත කියන එකයි. කහට පෙඟවූ වස්ත්‍රය කියන එකයි. ඒ කැලෙන් අර ගස් වලින් ගන්න
මුල් පොතු ගෙඩි කොළ කොටලණේ හදාගන්නේ ඒක නිසා භික්ෂුවට ඔය සර්පයින්ගෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් වන හානිය හුඟක් අඩුයි ඇයි එක පැත්තකින් මෛත්‍රිය වඩනවා අනිත් පැත්තේ මේ ඖෂධීය ඇඳුමක් චීවරයක් එතකොට මගේ ශ්‍රාවකයෝ ඒ වගේ පාංශුකූල චීවරයෙන්ම යැපෙන අය ඉන්නවා ඒ අතර ඔය මහා කාශ්‍යප හාමුදුරුවෝ මුළු ජීවිත කාලයම යැපුණේ ඔය පාංශුකූල චීවරයෙන් පෙරෙව්වේ හැබැයි සකලුදායි දැන් මේ මම පොරවගෙන ඉන්න චීවරය එහෙම එකක් නෙවෙයි මට කොසල් රජතුමාගේ රජ මාලිගාවෙන් පූජා කළ කසී සලුවන් වටිනා වස්ත්‍ර වලින් සකස් කරපු චීවරයක් දැන් ඔබ කියන විදියට මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා ඉන්නේ පාංශුකූල චීවරය පොරවන නිසායි කියලා මම මේ රාජමාලිගාවෙන් ලැබිච්ච මෙවන් වටිනා සලුපිලිවලින් සකස් කර චීවරයක් පොරවගෙන ඉන්නෝ දැක්කොත් මගේ ශ්‍රාවකයෝ කලකිරිල මගෙන් අයින් වෙලා යන්න ඕන නමුත් එහෙම කිසිවෙක් ගිහිල්ලා නැහැ එහෙනම් ඔබ කියන දෙවනි කාරණේත් වැරදි පාංශුකූල චීවරයෙන් යැපෙන නිසා නැත්තම් පාංශුකූල චීවරය පොරවන නිසා මට මගේ ශ්‍රාවකයෝ පැහැදිලා තියෙනවයි කියන එක පිළිගන්න බෑ තුන ඔබ ප්‍රකාශ කළා මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා තියෙන්නේ මම පින්ඩ පාතේන්ම යැපෙන නිසා පින්ඩියා ලෝපබෝචන ඒකත් වැරදි සකලොදායි මම පින්ඩ පාතේ වඩිනවා ඒක හරි මගේ ශ්‍රාවකයෝ ඉන්නවා මුළු ජීවිත කාලයෙම පින්ඩ පාතේන් පමණයි ආහාර ගන්න උන්වහන්සේලා ගෙවල් වලට වැඩම කරලා දානීය වැළඳීමක් කරන්නේ නැහැ ඒ වුණාට සකලොදායි මම එහෙම නැහැ මම පින්ඩ පාතේත් යනවා ඒ අතර මට ලැබෙන ආරාධනා තියෙනවා රජ මාලිගාවලින් සිටු මාලිගාවලින් සාමාන්‍ය ජනතාවගේ ගෙවල් වලින් එතකොට සමහර දවසට පින්ඩ පාතේන් ලැබෙන මිශ්‍ර ආහාර වළඳන එක ඇත්ත ඒ වුණාට සමහර දවසට රජ මාලිකාවෙන් ලැබෙන රාජභෝජන දානය හැටියට වළඳනවා ඔබ කියන විදියට පින්ඩ පාතේන්ම මම යැපෙන නිසා මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලි හිටියනම් මම රජමාලිගාවෙන් දානිය ගත්තාම ඒ අය ඒක දැක්කහම කලකිරෙන්න ඕන නමුත් එහෙම කිසිවෙක් කලකිරිලා මගෙන් අයින් වෙලා නැහැ එහෙනම් ඔබ ප්‍රකාශ කරන එයත් පින්ඩ පාතේන්ම මම යැපෙන නිසා ශ්‍රාවකයෝ පැහැදිලා තියෙනවයි කියන එක පිළිගන්න බෑ ඒක වැරදි ඒ නිසා එය පිළිගත නොහැකි එනං එයත් ප්‍රතික්ෂේප කරන්න වෙනවා හතර ඔබ ප්‍රකාශ කළා රුක්මුල් වනසෙනසුන් ඇසුරේම කාලය ගත කරන නිසා මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා ඉන්නවා කියලා නෑ සකලොදායි ඒකත් වැරදි මම ගස් යට රුක්මුල් වනසෙනසුන් වල මම කාලය ගත කරනවා මං ඒක අගේ කරනවා සමහර මගේ ශ්‍රාවකයෝ ඉන්නවා ඒ අය මුළු ජීවිත කාලයෙම කාලය ගත කරන්නේ රුක්මුල් වනසෙනසුන් වල ඒකයි ස්වභාවය හැබැයි මම එහෙම නැහැ මම රුක්මුල් වනසෙනසුන් වලත් ඉන්නවා මට ලැබිච්ච ආරාම තියෙනවා වේලුවන ආරාමය ජේතවන ආරාමය නිග්‍රෝධ ආරාමය ආදි ආරාම ඒව මාලිගාවන් තැන් සියලු සැප පහසුකම් වලින් සමන්විත තැන් මං ඒවයිත් වැඩ ඉන්නවා
සමහර වෙලාවට ගං ඉවුරු වල තැනි තලා වල පොකුණු අසල සොහොන් බිම් වල මං වැඩ ඉන්නවා එහෙනම් ඔබ කියන විදියට රුක් මුල් වනසෙනසුන් නැසුරේම මං කාලය ගත කරන්නේ නැහැ රුක් මුලක මම සිටීම නිසා මගේ ශ්‍රාවකයෝ පැහැදිලා හිටියනම් සුවිසල් ආරාමයක මා වැඩ ඉන්නකොට ඒ ශ්‍රාවකයෝ කලකිරෙන්න ඕන. පේනව නේද බුදුරජාණන් වහන්සේ මේ තරම් සැප පහසු ඇති ආරාමවල වැඩ ඉන්නව නේද කියලා කලකිරෙන්න ඕන. නමුත් එහෙම කිසිවෙක් කලකිරිලා නැහැ සකලුදායි. ඒ අය බොහොම පැහැදීමෙන් කටයුතු කරනවා. එහෙනම් ඒ කාරණයක් වැරදි. පස්වෙනි කරුණ. ඔබ ප්‍රකාශ කළා මම විවේකයට කැමති විවේකය අගයන නිසා මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලයි කියලා. මම විවේකය අගයනවා. ඔව්. හැබැයි මම බුද්ධත්වයේ ලැබුවේ විවේක ගන්නව නෙවෙයි. විවේකයෙන්ම ඉන්න නෙවෙයි. මට ඇත්තටම බැලුවොත් විවේකයක් නැහැ. මම දවස කොටස් පහකට බෙදාගෙන කටයුතු කරනවා. පෙරබත් කිස, පසුබත් කිස, පෙර යම් කිස, මැදි යම් කිස, පැසළු යම් කිස. දවල් දවසේ විතරක් නෙවෙයි සකලුදායි. රාත්‍රී කාලේවත් මට විවේකයක් නැහැ. මං ඒ කාලෙත් යොදවනවා දෙවියන්ට, බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන්න, ධර්ම සාකච්ඡා කරන්න, ඒ අයගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. එහෙනම් මට විවේකයක් නැහැ. මම විවේකය අගය කරන නිසා ඔබ කියන විදියට මගේ ශ්‍රාවකයෝ පැහැදිලා තිබුණා නම් අනිවාර්යෙන්ම මම අවිවේකීව කටයුතු කරද්දී මගේ ශ්‍රාවකයෝ මා කෙරෙහි කලකිරීමක් ඇති කර ගන්න ඕන. නමුත් එහෙම කිසිවෙක් මා කෙරෙහි කලකිරීමක් ඇති කරගෙන නැහැ. කලකිරිලා මගෙන් වෙන් වෙලා ගිහිල්ලා නැහැ. ඒ නිසා ඔබ කියන ඒ කාරණයක් වැරදි. එසේනම් සකලුදායි ඔබ කිව් කාරණා පහෙන් එකක්වත් නිසා නෙමෙයි මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා තියන්නේ. එහෙනම් මොනවා නිසාද? එහෙනම් අහගන්න මෙන්න මේ කාරණා පහ නිසයි මගේ ශ්‍රාවකයෝ පැහැදිලා මට ගරු කරන්නේ, සලකන්නේ, ඒ අය මාව අනුකමනය කරන්නේ. බලන්න පින්නතුනි, සකලුදායේ ඉදිරිපත් කළ කාරණා පහට බුදුරජාණන් වහන්සේ කාරණා පහක් ඉදිරිපත් කරනවා. මොකද ඔහුට වඩාත් මනසට ගෝචර වීම පිණිස. ස්වභාවය එකයි. බුදුරජාණන් වහන්සේ සකලුදායි පිරිවැජයට මෙන්න මේ විදියට කරුණු කියලා දෙනවා. පරිබ්‍රාජකය, මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මා කෙරෙහි පැහැදිල මට ගරු කරන්නේ, සලකන්නේ, මාව අනුකමනය කරන්නේ මෙන්න මේ කරුණු පහ නිසා. මොනවද? 1. සීලය. 2. සර්වඥතා ඥානය. 3. අධි ප්‍රඥාව. 4. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ආකාරය. 5. ශ්‍රේෂ්ඨතම ප්‍රතිපදාව. මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ, ගරු කරන්නේ මෙන්න මේ කරුණු පහ නිසා. ඔබ කියපු කරුණු නෙවෙයි. බලමු ඒකෙන් එක පින්නතුනේ.
ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම සීලවන්තයානු බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරු තරම් සිල්වත් කෙනෙක් මේ මිහි පිට පහළ වී නැහැ උන්වහන්සේ ගමනින් ශාන්තයි පැවැත්මින් සංවරයි කාටවත් සමාන කරන්න බෑ අසම සමයි සමකල හැක්කේ තවත් බුදුවරයෙකුට පමණයි අසමයි අසම සමයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි මේ මිහිපිට පහළ වූ උත්තම සීලවන්තයානෝ උන්වහන්සේගේ ගමන බිමන කතා බහ ඇවතුම් පැවතුම් ඉන්ද්‍රිය පැවැත්ම පින්ඩපාති වැඩීම දානීය වැළඳීම සිවුරු පොරවීම මේ බාහිරට පෙනෙන දේවල් මේ හැම එකකින්ම තියෙන්නේ ආදර්ශයට ගත හැකි ස්වභාවයක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත ඒ වගේම 80ක් අනු ව්‍යංජන වලින් සමන්විත ව්‍යාම ප්‍රභා කේතු මාලාවන්ගෙන් සමන්විත උතුමෙක් උන්වහන්සේගේ වචනය ගත්තොත් වචනේ තියෙනවා අවිසාරී ගුණයක් බින්දු ගුණයක් නින්නාද කියලා ගුණයක් ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ බුදු වදනක් ඇහුවොත් නැවත නැවත එය අහන්න හිතෙන සුළුයි බුදුරුව දැක්කොත් නැවත නැවත දකින්න ආස හිතෙන සුළුයි ඒක නිසානේ පින්නතුනි වක්කලි වැනි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සිරුර දැක දැක ඉන්නම මහණ උනේ ඒ තරම් ශාන්ත ඒ තරම් ප්‍රණීත වූ දකින්නන්ගේ netසිත පැහැර ගන්නා සුළු ස්වභාවයක් ඇයි පින්නතුනි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු උතුමෙක්නේ දස පෙරුම්දම් තිස්සාකාරයකින් පුරපු උතුමෙක්නේ එහෙනම් සීලයට බුදුදහම තුල දීලා තියෙන්නේ විශේෂත්වයක් ප්‍රධානත්වයක් ත්‍රිශික්ෂාවේ මුලින්ම තියෙන්නේ සීලය සීලෙන් තමයි හිත සමාධිගත කරගන්න පුළුවන් වෙන්නේ සමාධියෙන් තමයි ප්‍රඥාවට යන්න පුළුවන් වෙන්නේ එහෙනම් ප්‍රඥාවේ පදනම සමාධියයි සමාධියේ පදනම සීලයයි සීලෙන් තොර සමාධියක්වත් සමාධියෙන් තොර ප්‍රඥාවක්වත් නැහැ එසේනම් සීලවන්ත භාවය චර වැදගත් දැන් නිති පන්සිල් ගිහි ජනතාවට තියෙන පොහොය දවසට අෂ්ටාංග සීලය ආජීවාෂ්ටමක සීලය නවාංග උපෝසත සීලය දස සීලය සාමණේර දස සීලය උපසම්පදා සීලය වශයෙන් සීලය පුද්ගලයන්ගේ ස්වභාවය අනුව බෙදිලා යනවා දැන් උපසපන් භික්ෂුවකට තියෙනවා ශික්ෂා 227ක් පින්නතුනේ උන්වහන්සේ ගැන කතා කරනකොට කියනවා කෝටියක් සංවර සීලය ඒ තරම් කුඩා කුඩා සංවර වීම උපසපන් භික්ෂුවකට කෝටියක් සංවර සීලය පවතින්නේ නම් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරමින් ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් බුදුරජාණන් වහන්සේට
koi tarang silayak edda. Ehenang sravakayo pahadune menname silvat bhavetai kiyala budrajanan vahanse palavini karuna kiyala deno sakuludai pirivechayata. Deka. Devani karuna tamai sarvajnata jnane. බුදුරජාණන් වහන්සේට තියෙන්නේ ලොව සියල්ල විනිවිද දක්නා නුවණක්. ඒ නිසා උන්වහන්සේට තියෙන්නේ සර්වඥතා ඥානයක් පින්වතුනි. සියල්ල දකින නුවණක්. බුදුහාමුදුරන්ගේ අවබෝධය සාමාන්‍ය මිනිස්සුන්ගේ අවබෝධය වගේ නෙමෙයි. බුදුහාමුදුරන්ගේ අවබෝධය අනේක දේශයි. ඒක දේශයකින් නෙමෙයි තියන්නේ. බුදුහාමුදුරන්ගේ අවබෝධය යම් කිසි ප්‍රශ්නයක විනිවිද දක්නා ස්වභාවයක්. ඒ නිසා මේ මිහි පිට නොදන්නා කිසිදු විෂයපතයක් නැහැ. විශ්වය ඉක්මවා ගිය සුවිශේෂී අවබෝධයක්. ඒ නිසයි පින්නතුනි උන්වහන්සේට සර්වඥතා ඥානය පවතිනවා කියලා කියන්නේ. ඒ නිසා ශ්‍රාවකයෝ මට පැහැදිලි තියෙන්නේ මෙන්න මේ සර්වඥතා ඥානය නිසයි. වෙන දෙයක් නිසා නෙවෙයි. ඔය ඔබ කියන කාරණා නෙවෙයි. තුන. මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලි තියෙන්නේ අදි ප්‍රඥාව නිසා. බුදුරජාණන් වහන්සේට තියෙන්නේ මහා ප්‍රඥාවක්. සාමාන්‍ය මිනිසුන්ට තියෙන්නේ සාමාන්‍ය ප්‍රඥාවක් නේ. ප්‍රඥාවකට වැඩිය දැනුමක් නේ. නමුත් බුදුරජාණන් වහන්සේට තියෙන මහා ප්‍රඥාවක්. උන්වහන්සේගේ ප්‍රඥාවට අවධානය යොමු කළාම පේනවා අවබෝධ ලැබලා තියෙන ඥාන අතරේ තියෙන ෂඩ් අසාධාරණ ඥානය. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය, ආසයානුසේ ඥානය, යමක පාටිහාරී ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥානය කියලා ඥාන හයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. තානා තාන ඥානය, යථා භූත විපාක ඥානය, සබ්බත් ගාමිනී පටිපදා ඥානය, අනේක ධාතු නානා ලෝක ඥානය, නානාදි මුක්ති කත්ව ඥානය, ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය, ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතිපටි සන්ධි ඥානය, ආසවක්කේ ඥානය නම් වූ දස බල ඥානය. බුදුරජාණන් වහන්සේට තියෙනවා පින්නතුනි චතුරු වෛසාරද්ද කියලා විසරද ඥාන හතරක්. උන්වහන්සේට තියෙනවා පංචගති පරිච්ඡේදක ඥානයක්, අෂ්ඨ පරිසද්ධි අකම්ප ඥානයක්, ත්‍රිවිද්‍යා ඥානයක්, අෂ්ඨ විද්‍යා ඥානයක්, තෙසත්ත්‍ය ඥානයක්. එහෙනම් බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව කොච්චරද? මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා සකලුදායේ මම මගේ ශරීරයේ දුර්වල වෙලා වයෝ වෘද්ධ තත්ත්වයට පත් වෙලා මට පයින් ඇවිදගෙන යන්න බැරුව ඇඳක තියාගෙන ඔසවගෙන යද්දිත් මගේ ශරීරයේ ඉච්ඡර දුර්වල වුණත් මම බුද්ධත්වයේ ලැබපු වෙලාවේ ලබාගත් ප්‍රඥාවේ අබමල් රේණුවක වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒක තමයි මහා ප්‍රඥාවේ ස්වභාවය පෙන්නුතුනේ. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා තියෙන්නේ මෙන්න මේ මහා ප්‍රඥාව නිසායි. ඔබ කියන කරුණු නිසා නෙවෙයි. හතර.
බුදුරජාණන් වහන්සේට පැහැදිලා තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ආකාරය. බලන්න හරිම පිළිවෙලයිනේ. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය සත්‍ය හතර. දුක්ඛ සත්‍ය දුක පිළිබඳව සත්‍ය. දුක්ඛ සමුදය සත්‍ය දුකට දුක ඇතිවීමට හේතුව. දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි. එහෙනම් දුක ඇතිවීමට හේතුව අවබෝධ කරගත්තා. දුක නැති කළ හැකි දැනගත්තා. එසේ දුක නැති කරන මාර්ගය දැනගත්තා. මෙන්න බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ආකාරය. මේක තමයි ලෝක සත්‍යයටත් අවබෝධ කෙරෙව්වේ. අන්න ඒ නිසායි මගේ ශ්‍රාවකයෝ මා කෙරෙහි පැහැදිලා ඉන්නේ. වෙන දෙයක් නිසා නෙවෙයි. ඔය ඔබ කියන කරුණු නිසා නෙවෙයි ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ. පස්වෙනි කරුණ සකලුදායි. මගේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ මා තුළ තියෙන ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව නිසා. ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව සමන්විත වෙනවා ධර්මතා 37කින්. අන්නේ ධර්මතා වලට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. දැන් මෙතන බෝධි කියලා කියනවා සර්වඥතා ඥාණයටත්. බෝධි කියලා කියනවා මහරහතන් වහන්සේලා ලබාගත් මාර්ග ඥාණයටත්. බෝධි කියලා කියනවා බුදු පසේබුදු මහරහත් කියන අවස්ථා තුනටත්. අපි කියන්නේ තුන්තරා බෝධිය කියලා. දැන් මේ හැමතැනකම තියෙන්නේ බෝධි කියන්නේ අවබෝධය කියන එකයි. එහෙනම් ලෝකයේ යථා තත්ත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය වන අවබෝධයට අවශ්‍ය වන දේ තමයි මේ ධර්ම 37. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මොනවද? සතර සතිපට්ඨානය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. නූපන් කුසල් උපදවා ගැනීමට දරන උත්සාහය. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට දරන උත්සාහය. නූපන් අකුසල් නූපදවාලීමට දරන උත්සාහය. උපන් අකුසල් දුරු කර ගැනීමට දරන උත්සාහය. මේවට කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. ඊළඟට සතර ඉද්ධිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියන මේ සතර ඉද්ධිපාද. ඊළඟට පංචේන්ද්‍රිය. පංචේන්ද්‍රිය නෙමෙයි පංචින්ද්‍රිය. මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සද්දේන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය පහ. ඊළඟට තියෙනවා පංච බල. මේ පහම වඩාත් වර්ධනය වුණාම පංච බල බවට පත් වෙනවා. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල. ඊළඟට තියෙනවා සප්ත බොච්චංග. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේ සප්ත බෝධ්‍යංගය ධර්මයන්. එහෙනම් පින්නතුනි, මේ ශ්‍රේෂ්ඨ දර්ශනයට මේවා ඇතුළත්. ඊළඟට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය.
සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙනම් මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් තමයි ඒ ප්‍රතිපදාව සමන්විත වෙන්නේ ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක් මෙන්න මේ කරුණු පහ නිසා තමයි මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ ගරු කරන්නේ මාව අනුගමනය කරන්නේ මේ කරුණු වලින් දැනුවත් කරලා බුදුරජාණන් වහන්සේ මේ සකලුදායි පරිප්‍රාජකයට සැබෑ තත්ත්වේ වටහලා දුන්නා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය තුල ඇතුළත් ජීවිතයේ තුල ඇතුළත් සීලය සර්වඥතා ඥානි අධි ප්‍රඥාව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ආකාරය මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව විශේෂයෙන් අපේ අවබෝධය සඳහා නිර්වාණය සඳහා අවශ්‍ය වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපිත් අපේ ජීවිතයට එකතු කරගෙන මේ ගෝර කටුක සසරින් එතරව ලබන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අපි අදිෂ්ඨාන කරගනිමු ඔබ සැමට තුනුරුවනි අනන්ත ආශිර්වාදයම ලැබේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානිසංස බලමහිමින් සියලු දෙනාටම ශාන්තියක්ම සිද්ධ වේවා අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊතාත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ දෙහිවල පැනසර දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා. 07-06-166-166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි